नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। ए भाग्यवत्तु अरहत्तु गौतम नम्मु अपगे शास्त्रुवु भाग्यवत् बुदुरजानन् वहन्सेट अपगे नमस्कारे वेवा। नमो बुद्धाय पिन्नस्वामिन् वहन्स। नमो बुद्धाय। श्रद्धावंत वासनावंत पिन्नत्नी भाग्यवत् बुदुरजानन् वहन्से वदाल असिरिमत् श्री सद्धर्मे मूलिक सूत्र देशना मूल करगेन कथाबस करन सुंदर निवान मग सदाम साकच्छाव समगिन अद दवसेत पिन्नत स्वामी वहन्से समगिन अपि बलापुरुत्तु वेनवा सतर सतिपट्ठाने गेन तवदुरटत् ए सतिपट्ठान संयुक्त देशना असुरु करगेन साकच्छा करन्नट पिन्नत स्वामी वहन्स अपि මේ සතිපට්ඨානය ගැන නොයෙකුත් දේශනාවන් කතා කළා. කෙනෙකුගේ ජීවිතයට තමන්ගේ ආශ්‍රව සේ කරගන්නට අවිජ්ජා දොම්නස් නැතුව, ඒ කියන්නේ දැඩි ලෝභය දොම්නස ඒ සඳහා ඒවට ඉඩ නොදී දොම්නසින් අවිජ්ජාවෙන් මිදෙන්නට උපකාර වෙන සතර සතිපට්ඨානේ සිය පිහිටවා ගැනීම තමයි මේ දිගින් දිගට අපට දැනගන්න ලැබුණේ. මේ බෝධිපාක්ෂි ධර්ම සියල්ල වඩා ගන්නට සුන්දර ලෙස ආරියෂ්ටාංග මාර්ගයේ යන්නට. ඉතින් පින්වත් ස්වාමින් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේ ළඟට පින්වත් ස්වාමින් වහන්සේලා වරින් වර එනවා. ඇවිල්ලා ධර්මය අහනවා. සමහර ස්වාමීන් වහන්සේලා කෙටියෙන් දහම් අවවාදයක් ඉල්ලනවා. සතිපට්ඨාන සංයුක්තයේ මුලදීම අඹපාලි වර්ගයේදීත් අපිට එවැනි සූත්‍ර දේශනාවක් මුණ ගැහුණා භික්ඛු සූත්‍රය නමින්. ඉතින් මේ අද දවසේත් අපිට එවැනි සූත්‍ර දේශනා දෙකක් මුණ ගැහෙනවා. ඒ තමයි පාතිමොක්ඛ සූත්‍රයත් දුච්චරිත සූත්‍රයත්. ඉතින් මේ පාතිමොක්ඛ සූත්‍රයත් දුච්චරිත සූත්‍රයත් මේ දෙකේදීම සඳහන් වෙන්නේ එක එක ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ළඟට එනවා. ඇවිත් මේ කෙටියෙන් ධර්මය දේශනා කරන්න කියනවා. කෙලස්ථාන වීරියෙන් දහමට දිවි පුදා වාසය කරන්න. ඉතින් පින්න ස්වාමීන් වහන්සේ සමග අපි කතා කරමු. පළමුවෙන් පාතිමොක්ඛ සූත්‍රයේදී කොයි විදිහටද මේ භික්ෂුන් වහන්සේ ශාස්ත්‍රඥ වහන්සේගෙන් විමසන්නේ මේ දහම් අවවාදය? භාග්‍යවතුන් වහන්සේ කොයි විදිහටද මේ දහම් අවවාදය ලබා දෙන්නේ කියලා මුලින් ස්වාමීන් වහන්සේ අපි පාතිමොක්ඛ සූත්‍රය ගැන කතාබස් කරමු. අවසරයි පින්න ස්වාමීන් වහන්සේ. නමෝ බුද්ධාය පින්න ස්වාමීන් වහන්සේ. අපි හැමදිනාටම ඇත්තටම වැදගත් වෙනවා අපි මේ සොඳුර නිවන් මඟ මේ සදහම් කතිකාවත ඔස්සේ කතා කරන්නට යෙදුණා. අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කොට වදාළ උතුම් සතිපට්ඨානය පිළිබඳව ඒ දේශනා කරපු උතුම් බුද්ධ දේශනා මහරහතන් වහන්සේලා සතිපට්ඨාන සංයුක්තී නමින් සංයුක්ත නිකායේ මහා වර්ගයේ සංග්‍රහ කරලා තියෙන උතුම් බුද්ධ දේශනා. ඉතින් මේ බුද්ධ දේශනා කතා කරලා අපි සිත පහදවාගෙන මේ ධර්මය අපි පුරුදු කරන්න තමයි හිතට ගන්නට ඕනේ. එහෙමයි. ඉතින් මේ ධර්මයේ මේ ඒ කාලෙත් මේ පුරුදු කරන්න ආසාවෙන් පුරුදු කරන්න කැමැත්තෙන් බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා අවවාදයක් ලබා ගන්න උත්සාහ කරපු ස්වාමීන් වහන්සේ නමක් ගැන තමයි මේ උතුම් දේශනාවේදී
මේ දේශනා දෙකක් අපේ පින්වත් ස්වාමීන් වහන්සේ මතක් කළා. පාතිමුක්ක සූත්‍රය, දුච්චරිත සූත්‍රය. එහෙමයි. මේ දේශනා දෙකේදීම මේ විදිහට පින්වත් ස්වාමීන් වහන්සේලා දෙනමක් අවස්ථා දෙකකදී තමන්ට මේ භාග්‍යවතුන් වහන්සේ හැමෙන් ධර්මයක් අහලා, ඉතා කුඩා ධර්මයක් අහලා, කෙටියෙන් ධර්ම කරුණක් අහලා, ඒ ධර්මේ පුරුදු කරගන්නට කැමැත්තක්, කුසල් සිතක් ඉපදිලා බුදුරජාන් වහන්සේ හමුවට ආපු අවස්ථාවක බුදුරජාන් වහන්සේ දේශනා කරන්නා ඉතා සුවිශේෂ වූ ධර්මයක් තමයි අපට දැනගන්නට ලැබෙන. ඉතින් අපිටත් මේ ධර්මය පුරුදු කරගන්නට, මේ ධර්මයට ප්‍රවේශ වෙන්නට මේ උතුම් බුදු දේශනාව මහෝපකාරී වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ හමුවට මේ පැමිණෙන භික්ෂූන් වහන්සේ බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා පැත්තකින් ඉඳලා බුදුරජාණන් වහන්සේට කියා සිටිනවා, සාදුමි භන්තේ භගවා සංකිත්තේන ධම්මං දේසේතු. ස්වාමීනි, මට කෙටියෙන් ධර්මයක් දේශනා කරන්නේ නම් ඉතා මැනවි, ඉතාම හොඳයි. යමහං භගවතු ධම්මං සුත්වා ඒකෝ වූපකට්ටු අප්පමත්තු ආතාපි පහිතත්තු විහෙරේයන්ති. බලන්න පින්වත් ස්වාමීන් වහන්සේ, පින්වත් ස්වාමීන් වහන්සේ අවවාදයේ ඉල්ලා සිටින්නේ, අනේ ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ මාහට ඒ ධර්මයේ භාග්‍යතුන් වහන්සේ හැමෙන් අහලා ඒකෝ හුදෙකලා වෙලා, එහෙමයි, වූපකට්ටු පිරිසෙන් වෙන් වෙලා, අප්පමත්තු අප්‍රමාදී වෙලා, ආතාපි කෙලෙස් තවන වීරියෙන් යුක්තව, පහිතත්තු කියන්නේ පහිත අත්තු, ඒ කියන්නේ තමාව අත්හැරලා, ජීවිතාසාව අත්හැරලා විහෙරේ යන්ති. මේ ධර්මයේ දිවිපුදා වාසය කරන්නට, ධර්මයේ හැසිරෙන්නට සුදුසු දහම් කරුණක්, ජීවිත පරිත්‍යාගයෙන් ධර්මයේ හැසිරෙන්නට මේ සුදුසු වන්නා වූ දහම් කරුණක් මට අනේ භාග්‍යතුන් වහන්සේ මා කෙරෙහි කරුණාවෙන් දේශනා කරනවා නම් ඉතාම හොඳයි කියලා මේ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා කමඨහනක් අවවාදයක් බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. එහෙමයි සනස්. ඉතින් මේ වෙලාවේ අපගේ භාග්‍යතුන් වහන්සේ මේ පින්වත් ස්වාමීන් වහන්සේට ඉතාම වටින අවවාදයක් ලබා දෙනවා. තස්මා තිහෙත්වං භික්ඛු ආදිමේව විසෝ දෙහි කුසලේහි කුසලේසු ධම්මේසු. පින්වත් භික්ෂුව, ඔබ මේ කුසල ධර්මයන්හි මුලම පිරිසුදු කරගන්න. මේ කුසල ධර්මයන්හි මුල මාදිමේව විසෝ දෙහි කුසලේසු ධම්මේසු. මේ කුසල ධර්මයන්හි මුලම ඔබ පිරිසුදු කරගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන කෝච ආදි කුසලානං ධම්මාන. කුමක්ද මේ කුසල ධර්මයන්හි ආදි, ඒ කියන්නේ මුල, පටන් ගැනීම? ඉදත්වං භික්ඛු පාති මොක්ඛ සංවර සංවතෝ විහෙරහාහි. එහෙමයි සන්නස්. ඔව්, බුදුරජාණන් වහන්සේ මේ කුසල ධර්මයන්හි මුල හැටියට මෙතනදී දේශනා කරනවා, ඔබ ප්‍රාතිමෝක්ෂ සංවර සීලෙන් සංවරව. දැන් බුදුරජාණන් වහන්සේ උපසම්පදා භික්ෂූන් වහන්සේලාට ප්‍රාතිමෝක්ෂ සංවර සීලයක් දේශනා කළා තියෙනවා. පාති කියලා කියන්නේ මුල්වන, මෝක්ෂයට, මොක්ඛ කියලා කියන්නේ මෝක්ෂයට මුල්වන්නා වූ ඒ සංවර සීලේ ශික්ෂාපද 227ක් අඩමසක් පාසා ඒ උපසම්පදා ස්වාමීන් වහන්සේලා එකතු වෙලා උපෝසත දවසේ මේ උදසන්නා වූ, ඒ සජ්ජහායනා කරන්නා වූ උපෝසථාගාරයට එකතු වෙලා ඒ ශික්ෂාපද 227කින් යුක්ත ඒ ප්‍රාතිමෝක්ෂ සීලයක්, සංවර සීලයක් බුදුරජාණන් වහන්සේ අනුදැන්නලා තියෙනවා. ඊට වඩා තව හික්මිය යුතු සිල්පද භික්ෂුවකට තියෙනවා. අන්නේ සීලයෙන් ප්‍රාතිමෝක්ෂ සංවර සංවතෝ විහෙරාහි. අන්නේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් ඒ නිවරට මුල්වන්නා වූ සීලයෙන් සංවරව වාසය කරන්න. ඒ වගේම ආචාර ගෝචර සම්පන්න. අන්න අර ඒ බුදුරජාණන් වහන්සේ පනවපු සීලේ ආදි බ්‍රහ්මචාරීක ශික්ෂාපද, ඒ වගේම ඊට අමතරව තවත් පින්වත් ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශ පනවලා තියෙනවා ඒ ආදි බ්‍රහ්මචාරීක ශික්ෂාපද කියන ඒවා කෙලින්ම නිවනට මුල් වෙන ශික්ෂාපද. එහෙම අන්න ඒවා
භික්‍ෂූ විසින් බුදුරජාණන් වහන්සේ අම් ආකාරයකටද පනවලතියෙන ඒ ආකාරයටම කඩාගන්න නැතු අකණ්ඩකාරී කඩකරන්න නැතු සිදුරු නැතු කැලල් නැතු ආරක්ෂා කරගන්නවා කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ තව ශික්ෂාපද පනවල තියෙන භික්‍ෂුවට කියන අනිත් අයගේ පැහැදි මේ කියන අපසන්නානං වා පසාදාය. ඒ කියන්නේ අප්‍රසන්න උදවියගේ ප්‍රසාදයේ පිණසත් ප්‍රසන්න උදවියගේ වඩ වඩා පැහැදීම පිණසත්. ඒකට කියනවා ආභි සමාචාරික ශික්ෂාපද. ආභි සමාචාරික. අන්න ඒ ශික්ෂාපද වත් පිළිවෙත් ආදී අනිත් අය කෙරෙහි මෛත්‍රී කාය කර්ම වචී කර්ම අන් අයගේ යහපත පිණස හේතු වෙන මේ සමගී පිණස හේතුවන්නා වූ වත් පිළිවෙත් ආදී මේ ශික්ෂාපද වලින් යුක්තයි. ඉතින් මේ ආචාර ඇවතුම් පැවතුම් වලින් යුක්ත මේ සීලයෙන් සංවරව අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවේ අනුමාත්‍ර වරදෙහි බය දකිමින් මේ භික්ෂුවට වාසය කරන්න කියන බය දස්සාවේ සමාදාය සික්කස සික්ඛාපදේසු මේ සමාදන් වූ ශික්ෂාවන්හි සංවරව එව සමාදන් වූ සමාදාය සික්කස සික්ඛාපදේසු ඒ සමාදන් වූ ශික්ෂාපදවල හික්මි පුහුණු වෙන්න කියන මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුවට මේ කුසල ධර්මයන්හි ආදී හැටියට ඒ කියන්නේ ආරම්භයේ හැටියට මුල හැටියට දේශනා කරන්නේ. ඉතින් මීට කලින් අපිට මොන ගෙහිච්ච අර භික්ඛු සූත්‍ර දේශනාවේ බුදුරජාණන් වහන්සේ භික්ෂුවට මේ අවවාදයම දේශනා කළා. එහෙමයි ස්වාමීන් වහන්ස. තස්මාත් හේතුවම් භික්ඛු ආදිමේව විසෝදේහි කුසලේසු ධම්මේසු කියලා. ඔබ මේ කුසල ධර්මයන්හි මුලව පිරිසුදු කරගන්න කිව්වා. එතනදී බුදුරජාණන් වහන්සේ මේ මුල හැටියට ඒ භික්ෂුවට දැන් එක එක පුද්ගලයන්ගේ ස්වභාවය අනුව බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළේ. ඉන්ද්‍රිය ධර්මයන්හි ස්වභාවය අනුව බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළේ. එහෙමයි ස්වාමීනි. එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කළා සීලංච සුවිසුද්ධං ඔබ සීලයේ පිරිසුදු කරගන්න දිට්ඨිච උජුක ඔබේ දෘෂ්ටියත් පිරිසුදු කරගන්න. ආයි කලින් ස්වාමීන් වහන්සේට සීලයේ පිරිසුදු කරගන්නත් කිව්වා දෘෂ්ටි ඍජු කරගන්න කියලාත් අවවාද කළා. ඍජු කරගන්න ඔබේ සම්මා දිට්ඨිය කියන්නේ දැක්ම දහම් දැනුම තුළ තමයි ඒ සුතා දතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨිය සුප්පටි විද්දා. ඒ ආකාරය තමයි දෘෂ්ටි ඍජු කර ගැනීම ශ්‍රාවකෙක් විසින් කළ යුත්තේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් මෙතන ස්වාමීන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේට භාගතුන් වහන්සේව දරන්නේ සීලය ගැන විතරක් මෙතනදී පැවසෙන්නේ නේද? ඔව් ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් ඔබ සංවරව වාසය කරන්න. අවිතුම් පැවතුම් යහපත් කරගන්න අනුමාත්‍ර වරදෙහි බය දකිමින් සමාදන් වූ ශික්ෂාපදයන්හි ඉක්මී වාසය කරන්න. ඒතරද මෙතනදී ස්වාමීන් වහන්සේ අවසරයි මේ කියවෙනවා දැන් ප්‍රාතිමෝක්ෂ සංවර සීලය පුහුණු වෙන්නත් උන ආචාර ගෝචර සම්පන්න මේ අවිතුම් පැවතුම් ගැන එහෙනම් ස්වාමීන් වහන්සේ මතක් කළ රාභි සමාචාරික ඒ කොටස් ඒතර නේද? අනිත් අයගේ හිත අනිත් අයට පහදින්නට නේද? පැහැදිණු අයගේ පැහැදීම වැඩි වෙන්නට උපකාර වෙන මේ වත් පිළිවෙත් එවතුම් පෙතුම් මේ හැම දෙයක්ම පුහුණු වෙන්න කියලා කියන්නේ නේද? එහෙම. දැන් අනුමත්තේසු වජ්ජේසු බය දස කියන්නේ චූටි වැරදෙත් බය දකිමින් පුහුණු වෙන්න. පුහුණු වෙන්න. සමාදන් වෙලා පුහුණු වෙන්න කියන එක තමයි මේ කිටියෙන් අවවාදයක් ඉල්ලපු ඒ වික්ෂුන් වහන්සේට සාසරණ වහන්සේගෙන් ලැබෙන්නේ. ඒ වගේම පින්නස්සවනත් ඉන්න අනුතරත් භාග්‍යවතුන් වහන්සේ තවදුරටත් අවවාද කරනවා. එහෙමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන තවදුරටත් ඔබ යතෝ කෝතුම් භික්ඛු පාතිමුක්ඛ සංවර සංවතෝ විහෙරිස්සසි ඔබ ඒ විදිහට ප්‍රාතිමුක්ඛ සංවර සීලයෙන් මේ සංවර වාසය කරනකොට අවතුම් පැවතුම් යහපත් කරගන්නකොට අනුමාත්‍ර වරදෙහි බේදකමින් සමාදන් වූ ශික්ෂාපද මැනවින් ආරක්ෂා කර ගනිද්දී දැන් භික්ෂුන් වහන්සේ නමකට නම් ඒ විදිහට බුදුරජාණන් වහන්සේ පනවා වදාළ උපසම්පදා සීලේ නිවනට මුල් වෙන සීලේ වශයෙන් ගන්න පුළුවන්. ඒ වගේම සාමණේර භික්ෂුවකට නම් සාමණේර දස සීලේ වශයෙන් ගන්න පුළුවන්. ඊළඟට ගිහි ශ්‍රාවකයෙකුට නම් ගිහි ශ්‍රාවකෙක් වශයෙන් යන්ට නිවනට මුල් වෙන සීලේ පංච සීලේ. පංච සීලේ. යා උපෝසත සීලේ සුරකින්නවා නම් උපෝසත සීලේ. මේ විදිහට ඒ සීලේ එයාගේ ඊ තත්ත්වය අනුව ඒ නිවනට මුල් වෙන බුදුරජාණන් වහන්සේ පනවා වදාළ සීලේ වශයෙන් අපට සලකන්න පුළුවන්. ඔව්. ඉතින් මේ විදිහට එයා ඒ සීලෙහි මනවින් අකණ්ඩකාරී කඩා ගන්න නැතු අච්ඡිද්දකාරී සිදුරු නැතු
අසබලකාරීක කැලැල් නැතුව කුල්ලි නැතුව ඒවගේම නුවණැත්තන් ප්‍රශංසා කරන විදිහට ඒ සිල්පද මනවින් සමාධිය පිණිස පවතින විදිහට ඒක සිහි කරද්දී සතුටක් උපදින විදිහට මනවින් එයා ආරක්ෂා කරගන්නකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තතෝතුම් භික්ඛු සීලං නිස්සාය සීලේ පතිට්ඨාය. අන්නේ සීලේ නිස්සෘත කරගෙන ඇසුරු කරගෙන සීලේ පිහිටලා චත්තාරෝ සතිපට්ඨානේ භවීයාසි. එහෙමයි ස්වාමීන් වහන්ස. ඒ සීලේ පිහිටලා සතර සතිපට්ඨානේ වඩන්න කියලා. අන්න එතකොට සතිපට්ඨානේ වඩන්න පිහිටලා ඉන්න දෙයක් ඇසුරු කරගෙන ඉන්න දෙයක් වශයෙන් තමයි බුදුරජාණන් වහන්සේ මේ සීලේ දේශනා කරන්නේ. එතකොට අපි මේ සතිපට්ඨානේ වඩන එකට ආරම්භයක් හැටියට අපිට පිහිටලා ඉන්න දෙයක් හැටියට තමයි මේ සීලය අපි පුරුදු කරගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ පින්වත් ස්වාමීන් වහන්සේ මේ ගැන මේ සතිපට්ඨාන සංයුක්තියෙම මේ ඉදිරියේදී අපිට මුණ ගැහෙනම් පෙය්‍යාල. එහෙමයි. මේ කෙටියෙන් මේ බුදුරජාණන් වහන්සේ මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කොටස මහරහතන් වහන්සේට සංග්‍රහ කරද්දී නැවත නැවත ඒ දින මේ නිසා ඒවා පෙය්‍යාල වශයෙන් සංග්‍රහිත කරලා තියෙනවා. ඒ කියන්නේ පෙර විදිහටම පෙර විදිහටම ඒ දැක් වෙනවා කියලා. එහෙමයි. ඉතින් එහිදී අපිට මුණ ගැහෙනවා බලකරණී සූත්‍ර. අනේ වගේද සඳහන් වෙනවා මේ මේ කාය බලයෙන් කරන කර්මාන්ත කියන්නේ කායික ශක්තියෙන් අපි පොළවේ පිහිටලා බර උසුලන දේවල් තියෙනවා. යම් යම් මේ කායික බලයෙන් කරන වැඩ කටයුතු තියෙනවා. අපි යම් බරක් ඉස්සුවොත් මේ හැම දෙයක්ම අපි පොළවේ පිහිටලා පොළවේ හොඳට අඩි තියාගෙන කරන්නේ. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ භික්ෂුව සතිපට්ඨානේ වැඩි යුත්තේ සීලේ පිහිටලා කියනවා. සතිපට්ඨානේ පිහිටලා වඩන මේ කියන්නේ මේ සීලේ පිහිටලා සතිපට්ඨානේ වැඩි යුත්තේ කියනවා. එසේ සීලේ පිහිටලා සතිපට්ඨානේ වඩද්දී සත්‍විස් බෝධිපාක්ෂික ධර්මයන්ම ඒ තුළ මැනවින් වැඩි යනවා කියනවා. නිවන් මඟම මැනවින් වැඩි යනවා කියනවා. එහෙමයි. ඒ වගේම යම් තාකර පැලවෙන බීජ වර්ගයක්ද බීජයෙන් පැලවෙන දේවල් ඒ වගේම මේ යම් තාක් පැලවෙන දේවල් ඇද්ද පැල වර්ගේව පොළවේ පිහිටලා තමයි බොහෝ වැඩෙන්නේ. එහෙමයි සන්න. මුල් ඇදලා පොළවේ තමයි වැඩෙන්නේ. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ භික්ෂුව මේ සීලේ පිහිටලා තමයි සතිපට්ඨානේ වැඩි යුක්තේ. මේ සීලේ පිහිටා සතිපට්ඨානේ වඩද්දී සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ම වැඩි ගොස් එයාට නිවන් මඟ සම්පූර්ණ වෙනවා. ඒ සොඳුරු නිවන් මාර්ගේ. ඒ විදිහට බුදුරජාණන් වහන්සේ මේ සීලේ ඇසුරු කරගෙන සීලේ පිහිටලා මේ සතර සතිපට්ඨානේ වැඩි යුතුයි කියලා මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මේ ප්‍රාතිමෝක්ෂ සූත්‍රයේ මේ දේශනා කරනදී තවදුරටත් ඒ උතුම් දේශනාවන්වලදී පැහැදිලි කරනවා. ඉතින් මේ සතිපට්ඨානේ කෙසේද වඩන්නේ කියලා බුදුරජාණන් වහන්සේ කතමේ චත්තාරෝ කියලා විස්තර කරනවා. ඒ අපි කලින් මේ සතිපට්ඨානේ ඉගෙන ගත්ත විදිහටම ඉදතුම් භික්ඛු කායේ කායානුපස්සී විහෙරාහි ඔබ කායේ කායානු බලමින් වාසය කරන්න කියනවා. ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජා දෝමනස්ස. කෙලෙස් තවන වීරියෙන් යුක්තව සම්පජානෝ කෙලෙස් ප්‍රහාණය කර නොවන ඒ වගේම සතිමා සිහියෙන් යුක්තව ලෝභය දුම්නසත් දුරු කරමින් මේ කය කෙරෙහි සිහිය පවත්වන්න කියනවා. ඒ වගේම වේදනානුපස්සනාව තුළ සිහිය පිහිටවන්න කියනවා. චිත්තානුපස්සනාව තුළ ධම්මානුපස්සනාව තුළ සිහිය පිහිටවන්න කියලා බුදුරජාණන් වහන්සේ මේ සතර සතිපට්ඨානෙම මේ ආතාපි සම්පජාන සතිමා කියන කරුණු තුනෙන් යුක්තව දැඩි ලෝභය දුම්නසත් දුරු කරමින් සිහිය පිහිටවන්න කියලා දේශනා කරනවා. ඊට පස්සේ එහෙමයි. ඒ දැන් ඒ ස්වාමීන් වහන්සේට ඒ විදිහට සීලය පිහිටලා සතර සතිපට්ඨානය වඩන්න කියලා ආවාද කරනවා. ඒ දේශනාව අවසන් වෙන්නේ ස්වාමීන් වහන්සේ කොයි අයුරින්ද? ඉතින් ඒ විදිහට වික්ෂුන් වහන්සේට මේ කෙලෙස් තවන වීරියෙන් නුවණින් සිහියෙන් යුක්තව ලෝභය දුම්නසත් දුරු කරමින් සතිපට්ඨානේ සිහි පිහිටවන්න කියනවා. සීලේ පිහිටලා සීලය ඇසුරු කරගෙන ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යතෝ කෝතුම් භික්ඛු සීලං නිස්සාය සීලේ පතිට්ඨාය මේ චත්තාරෝ සතිපට්ඨාන ඒවං භවිස්සසි.
ඔබ සීලය ඇසුරු කරගෙන සීලයේ පිහිටලා මේ සතර සතිපට්ඨානෙ මේ විදිහට වැඩුවොත් නිවරුදු ඔබ මේ විදිහට පුරුදු කරගත්තු සීලය ඇසුරු කරගෙන සීලයේ පිහිටලා තතෝ තුයිහම් භික්ඛු යාරත්තිවා දිවසෝ වාගමිස්සති ඔබට යම් රාත්‍රියක් දහවලක් පැමිණෙනවද බුද්ධිහේව පාටිකංකා කුසලේසු ධම්මේ ඔබට අභිවෘද්ධියක්මයි කුසල ධර්මයන්හි කැමති වෙන්න තියෙන්නේ එහෙමයි සන්න ඒ විදිහට ඔබ සීලයේ තුල පිහිටලා නම් සති සතිපට්ඨානෙ වඩන්නේ මේ ඔබට අභිවෘද්ධියක්මයි දියුණුවක්මයි කැමති වෙන්න තියෙන්නේ නෝ පරිහානීති ඔබට පිරිහීමක් නම් උදා වෙන්නේ නැහැ කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා එහෙනම් මේ සීලේ පිහිටලා සතර සතිපට්ඨානයන් වඩද්දී රැදවල් ගෙවිලා යද්දී පින්වත් ස්වාමීන් වහන්සේ පිරිහීමක් නොව දියුණුවක්ම කෙනෙකුගේ ජීවිතයට ඇති වෙන්නේ බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා මේ දේශනාවෙන් අපිට තේරෙනවා මේ පාතිමොක්ක සූත්‍ර දේශනාව ඇසුරින් එහෙමයි ඉතින් මේ එතකොට ඒ දුච්චරිත සූත්‍රයේ ඒ වගේම මේ සීලය වෙනුවට මේ කියවෙනවා මේ ත්‍රිවිධ සුචරිතය ගැන එහෙමයි ස්වාමීන් වහන්සේ දැන් ඒ ස්වාමීන් වහන්සේට ඊළඟ ස්වාමීන් වහන්සේට භාගීතුන් වහන්සේ දේශනා කරන්නේ සීලය කියන වචනේ නොකිය කය වචනය මනස සංවර කරගෙන සතිපට්ඨානේ වඩන්න කියලා. එතකොට පින්න ස්වාමීන් වහන්සේ අන්න මේ එතකොට ඒකත් මේ සීලයට ගලපමින් ස්වාමීන් වහන්සේ සමඟ කතා බස් කරන්න අපි කැමති. ඊළඟ සූත්‍ර දේශනාව දුච්චරිත සූත්‍රයේ ඒ භික්ෂුන් වහන්සේ භාගීතුන් වහන්සේ ළඟට ඇවිල්ලා අහන විදිහ භාගීතුන් වහන්සේ ලබා දෙන දහම් අවවාදය එතකොට අර කලින් වික්ෂුන් වහන්සේට වගේම මේ ස්වාමීන් වහන්සේටත් බුදුරජාන් වහන්සේ දහම් මග දවල්රා නැතුව දියුණු කරගන්නට ලබා දෙන අයුරු අපි කතා බස් කරමු ස්වාමීන් වහන්සේ. ඔව් පින්නා ස්වාමීන් වහන්සේ ඒ පාතිමොක්ඛ සූත්‍රයේ අයුරින්ම ඒ වික්ෂුන් වහන්සේ බුදුරජාන් වහන්සේ ගාවට කෙටියෙන් අවවාදයක් භාගීතුන් වහන්සේ මහට ලබා දෙන්න මට අප්‍රමාදීව මේ ධර්මයේ ඇසිර මේ හුදකලාව ධර්මයේ හැසිර දහමට දීපුදා ධර්මයේ හැසිර මට මේ දහමේ හැසිරෙන්න සුදුසු අවවාදයක් භාග්‍යතුන් වහන්සේ මට මේ කරන්න කියලා මට ඒ සඳහා සුදුසු ඕදනක් ලබා දෙන්න කියලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා ස්වාමීන් වහන්සේ නම බුදුරජාන් වහන්සේට කියා සිටිනවා. එහෙමයි. ඉතින් ඒ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ මේ අවවාදේ මේ විදිහට කරන්නේ තස්මාති හේතුවං භික්ඛු ආදිමේව විසෝදේහි කුසලේසු ධම්මේසු මේ සතිපට්ඨානේ වඩා ගන්න මේ ධර්මයේ පුරුදු කරගන්න මේ නිවන සාක්ෂාත් කරගන්න අපේක්ෂාවෙන් මේ අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන්න අපේක්ෂාවෙන් හිටපු ස්වාමීන් වහන්සේට බුදුරජාන් වහන්සේ ලබා දුන්නු පිළිතුරු තමයි තස්මාති හේතුවං භික්ඛු ආදිමේව විසෝදේහි ඔබ මේ කුසල ධර්මයන්හි මුලම පිරිසුදු කරගන්න අර කලින් ස්වාමීන් වහන්සේට කළ අවවාදයමයි මූලික අවවාදයම දේශනා කරනවා මොකද්ද අවවාදේ මේ කුසල ධර්මයන්හි මුල ඉද ත්වම් භික්ඛු කාය දුච්චරිතං පහාය කාය සුචරිතං භාවිස්සසි ඔබේ කාය දුච්චරිතේ ප්‍රහාණය කළා කාය සුචරිතේ වඩන් එහෙමයි මොකද්ද කාය දුච්චරිතේ ප්‍රහාණය කරගත යුත්තේ බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ පින්වත් ස්වාමීන් වහන්සේ කාය දුස්චරිතයේ ලෙස සත්තු මැරීම කයින් වෙන දුස්චරිතයේ සොරකාම් කිරීම වැරදිකාම සේවනය භික්ෂුවකට නම් අබ්‍රහ්මචාරී බව වැඩි යුතු කාය සුචරිතේ තමයි භික්ෂුවක් සත්තු මැරීමෙන් වැළකීම සොරකමින් වැළකීම බ්‍රහ්මචාරී බව ඊළඟට දේශනා කරන වචී දුච්චරිතම් පහාය වචී සුචරිතම් භාවේ භාවිස්සසි වචී දුච්චරිතේ ප්‍රහාණය කළ වචී සුචරිතේ වඩන් වචී දුච්චරිතේ තමයි ප්‍රහාණය කළ යුතු බොරු කීම කේලාම් කීම පරුස වචන කීම හිස් වචන කීම අන්නේ ප්‍රහාණය කරලා වචී සුචරිතයෙන් වැළකීම ඔබ පුරුදු කරන්න බොරු කීමෙන් වැළකීම කෙලමින් වැළකීම හිස් වචනින් වැළකීම ආදී මෙන්න මේ සුචරිතේ අතරාකාර වචී සුචරිතය පුරුදු කරන්න. ඊළඟට ඔබ මනෝ දුෂ්චරිතය ප්‍රහාණය කරලා මනෝ සුචරිතය වඩන්න. මනෝ දුෂ්චරිතය තමයි අභිජ්ජහව. අනුන්ගේ දේට ආස කිරීම. ඊළඟට අනුන්ට දේශ කිරීම. ඊළඟට මිත්‍යා දෘෂ්ටිය. ඒ ප්‍රහාණය කරලා මේ ඔබ අනුන්ගේ දේට ආස නොකිරීම. නොකර සිටින පුරුදු වෙන අනභිජ්ජහව. ඊළඟට මෛත්‍රිය පුරුදු කරගන්න. ඊළඟට සම්මාදිට්ඨිය වඩන්න. මෙන්න මේ මනෝ සුචරිතය පුරුදු කරන්න
මෙන්න මේ ත්‍රිවිධ සුචරිතය ඔබ දුෂ්චරිතය අත්හැරලා පුරුදු කරන්න කියලා, දස අකුසලයේ අත්හැරලා දස කුසලයේ පුරුදු කරන්න කියලායි මේ දේශනා කරන්නේ. එහෙමයි සනා. ත්‍රිවිධ සුචරිතය පුරුදු කරන්න. මෙන්න මේ සුචරිතය ඔබ පුරුදු කරද්දී, ඔබ මේ දුෂ්චරිතය අත්හැරලා සුචරිතය යම් කාලයක ඔබ පුරුදු කරද්දී, ඒකත් එතකොට බුදුරජාණන් වහන්සේ වදානවා සීලය භික්ෂුවගේ මේ විදිහට දුෂ්චරිතය අත්හැරලා සුචරිතය පුරුදු කරද්දී එයාට සීලය වැඩෙන. කාය වාක් සංවරය කියන්නේ සීලය සමඟ. සීලය වැඩෙන. එහෙමයි. සීලය තමයි ඒ තුළ පුරුදු වෙන්නේ. කාය සංවර වෙනවා, කාය මේ කාය සංවර වෙනවා, වචනේ සංවර වෙනවා. මේ දෙකේම සංවරය ඇති වෙන්නේ මානසික සංවරයේ උපකාරය වෙනවා. ඉතින් එයාගේ එයාට ඒ විදිහට සුචරිතය වැඩුණාම ඒ සීලය ඇසුරු කරගෙන සීලං නිස්සාය සීලේ පතිට්ඨාය චත්තාරෝ සතිපට්ඨානේ භාවීජාසි. සතර සතිපට්ඨානේ සීලය ඇසුරු කරගෙන සීලය තුල පිළිලා වඩන්න කියනවා. කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියන සතර සතිපට්ඨානේ වඩන්න කියනවා. අර කලින් වික්ෂුන් වහන්සේට වගේම එතන පටන් ඒ විදිහට ධම්මාවදී ලබා දෙනවා. එහෙමයි. ඊට පස්සේ ඒ විදිහට සතර සතිපට්ඨානේ වැඩුවාම දේශනා කරන ඔබට භික්ෂුව ඔබ ওই විදිහට සතර සතිපට්ඨානේ සීලේ පිළිපිටලා සීලය ඇසුරු කරගෙන වඩනකොට ඔබට යම් රාත්‍රියක් දහවලක් උදා වෙනවද, ඔබට අභිවෘද්ධියක්මයි ඔබ කැමති වෙන්න ඕනේ, පිරිහීමක් නම් නොවේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මේ භික්ෂුන් වහන්සේලා දෙනමටම මේ අවවාදේ බුදුරජාණන් වහන්සේ ලබා දුන්නාට පස්සේ භික්ෂුන් වහන්සේලා මේ ඊ බලාපොරොත්තු චාකාරයෙන් උන්වහන්සේලා හුදෙකලා වෙලා පිරිසෙන් වෙන් වෙලා අප්‍රමාදී කෙලෙස් තවන වීරියෙන් ජීවිතාවසාව අත්හැරලා දහමට දිවපුදා උන්වහන්සේලා ධර්මයේ හැසිරෙදි නොබෝ කලකින්ම යම් කුලපුත්‍රයෙක් මේ උතුම් බුද්ධ ශාසනයේ පැවිදි භාවය ලබන්නේ යම් අර්ථයක් පිණිසද, ඒ අර්ථේ ඌ අරහත්වේ මේ ජීවිතයේම සාක්ෂාත් කරගෙන තමන්ගේම ස්වකීය ඥානයෙන් සාක්ෂාත් කරගෙන උතුම් රහතන් වහන්සේලා බවට පත්වෙන්න වාසනාව ලැබුවා. ඉතින් මේ සතර සතිපට්ඨානේ උතුම් ඒ අනුගමනය කිරීමේ ප්‍රතිඵලය, එහෙම භාග්‍යතුන් වහන්සේ උතුම් ධර්මයේ දේශනා කිරීමේහි ප්‍රතිඵලය ඒ භික්ෂුන් වහන්සේලා ලබාගත්ත පින්වත් ස්වාමීන් වහන්සේ. හොඳමයි පින්වත් ස්වාමීන් වහන්සේ, අද දවසේ අපි එක වගේ තිබුණ සූත්‍ර දේශනා දෙකක් කතා කළා. පාතිමොක්ඛ සූත්‍රයත් දුච්චරිත සූත්‍රයත් ස්වාමීන් වහන්සේ සිහිපත් කළා. එවැනිම දේශනාවක් අපි කලින් භික්ඛු සූත්‍රය නමින් කතා කළා කියලා. එතකොට මේ හැම දේශනාවකදීම අපිට ලැබුණු පණිවිඩේ කුසල් දහම්හි මුල පිරිසිදු කරන්න, ඒ කියන්නේ සීලයයි. තවත් විදිහකින් කිව්වොත් කය වචනය සංවර කර ගැනීමයි. ඒ විතරක් නොව මනසත් සංවරගෙන සීලයේ පිහිටලා මනසත් සංවර කරගෙන සතර සතිපට්ඨානය යමෙක් දියුණු කරනවා නම් බුදුරජාණන් වහන්සේ වදාළේ ගිවිල යන රෑ දවල් පිරිහීමක් නොව දියුණුවක්මයි කියලා. ඉතින් ඒ භික්ෂුන් වහන්සේලා ඒ අවවාදය අනුව හික්මිලා සියලු දුකින් නිදහස් වුණා. ඉතින් ඒ නිසා පින්නස් ස්වාමීන් වහන්සේ මේ ධර්මයේ කතා බස් කළා අපිට, සවන් දුන්න ඔබට, දෙවියන්ට, මිනිසුන්ට මේ ධර්මයට පහදින හැම දෙනාටම සීලයට පැමිණෙන්නට වාසනාව ලැබේවා. සතර සතිපට්ඨාන ධර්මයන් තුල මනාකොට හිත පිහිටුවන්නට මේ පින උපකාර වේවා. මේ සසරෙන් එතෙර වෙලා ලබන අමා මහ නිවන් සුවයෙන් සංසාර දුක් නිමා කර ගන්නට හැම දිනාටම මේ පින් හේතු වේවා, වාසනා වේවා. සාදු සාදු සාදු. සම්මා සම්බුද්ධෝ වතසෝ භගවා ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝති.